සාමාන්‍ය අපේ ඉපදලා ඉන්නේ බොහොම පුදුම රටක. අපේ රටේ වීදිගණිකාව හිරේ යවනකොට අපි සුපිරිගණිකාව යවන පාර්ලිමේන්තු. මෙට්ටෝනි ඉතිහාසයේ ඉඳලම අපේ රටේ රජපෞල්වල පුද්ගලයන්ට රෙද්ද එස්සීම විශාල ආඩම්බරයකට තුඩු දෙන කාරණයක් හැටියට තමයි සැලකුවේ. එදා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ අන්තඃපුර ස්ත්‍රියක් වෙලා හිටපු සර්දියල්ගේ අම්මගේ අම්මා නිරන්තරයෙන්ම කියපු කතාවක් තමයි සර්දියල්ගේ අම්මගේ ඇඟේ රජලේ තියෙනවා කියන කතාව. මොකද තමන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුව සමග ලිංගික ගනුදෙනු කරපු නිසා. ඒ වගේම ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ ඒ අන්තඃපුර ස්ත්‍රියගේ දියණිය, ඒ කියන්නේ එතකොට සර්දියල්ගේ අම්මා නිරන්තරයෙන්ම ආඩම්බරයෙන් කියපු කතාවක් තමයි තමන්ගේ පුතාගේ ඇඟේ රජලේ තියෙනවා මොකද ආච්චි අන්තඃපුර ස්ත්‍රියක් වීම. ඉතින් මිතෝනි අදත් මේ න්‍යාය වෙනස් වෙලා නැහැ. අදටත් තමන් විශේෂයෙන්ම ඇහැට කනට පෙනෙන පොත්ත ටිකක් රතුණ රුයිතට වගේ සිංහල කතා කරනවා නම් දැන් දෙන්නම් වගේ හැසිරෙන කිසියම් කෙනෙක් දන්නවා නම් ඇයට මේ රටේ මහාචාර්යවරයෙකුට වඩා බොහෝ දේවල් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මිත්‍රෝනි අද වෙනකොට නාමල් රාජපක්ෂට අලුතෙන්ම රෙද්ද උස්සන කාන්තාව බවට තක්ෂිලා කුමාරී රණතුංග පත් වෙලා තිබෙනවා. තක්ෂිලා කුමාරී රණතුංග කියලා කියන්නේ බෙන්තර ප්‍රදේශයෙන් එළියට ආපු ගැහැණිය. විශේෂයෙන්ම 2017 ලෝක විවාහක රෝරජින තරඟයට ඉදිරිපත් වෙච්ච මැය මහින්ද රාජපක්ෂට තංවන්ගේ උපරිම සහයෝගය ලබා දෙමින් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි නාමල්ව උපරිමයෙන්ම තෘප්තිමත් කරනවා කියන කතාව තමයි මේ වෙනකොට ඇය සමග ලැබෙන ආරංචි මාර්ග වලින් සඳහන් වෙන්නේ. මිත්‍රෝනි මෙවැනි ගැහැණුන් එහෙම නැත්නම් තක්ෂිල කුමාරලා වැනි ගැහැණුන් නාමල් රාජපක්ෂ වැනි පුද්ගලයන් සමග බුදු වෙන්නේ දේශපාලන බලය සහ විවිධ දේවල් අපේක්ෂාව. ඉතින් මොවුන් අවසානයේදී නාමල් මොවුන්ට රමණීය ඉදීම සඳහා පාවිච්චි කරන කොණ්ඩෙම් එකේ ඉඳලා දෙන සියලුම තෑගි භෝගවලට වග කියන්න සිද්ධ වෙලා තියෙන්නේ අහිංසක අපට. මිත්‍රෝනි මහින්ද රාජපක්ෂ පවුල භෞගේ කාලේ මේ රට උලා කෑවා විතරක් නෙමෙයි මෙවැනි මහින්ද රාජපක්ෂලට කඩේ යන බහුතරයකටත් අපට සිද්ධ වුණා ඔවුන්ව යප්පන්න. ඉතින් මිත්‍රෝනි මේ කාලකණ්ණි දේශපාලනය තවමත් අවසන් වෙලා නැහැ. තක්ෂිලා කුමාර වැනි කට්ටියට නාමල් අරන්දන ජංගියට පවා අද වෙනකොට වියදම් දරන්න සිද්ධ වෙලා තියෙන්නේ පාන් කියා ගන්න බැරුව ජීවත් වන අහිංසක අපිට. අන්න ඒ නිසා තමයි අපිට මේ රජපෞලේ කොල්ල පිස්සු කෙලින එක ගැන බොහොම ප්‍රශ්නයක් නැත්නම් වේදනාවක් තිබෙන්නේ. ඉතින් මිත්‍රෝනි මේ කාලකණ්ණි දේශපාලනය අවසන් කරලා තක්ෂිලා කුමාරලා විතරක් නෙමෙයි නාමල් රාජපක්ෂල වැනි අමනයන් දේශපාලන කුණු කූඩයට තල්ලු කිරීමට අපි සියලුම දෙනා කටයුතු කරමු. මිතුනි අර්ගනිතුල් ජයග්‍රහණය නමුතු ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.